Miss King, can you go with her? Mama. Mr. Amit Madam, go. Please take a drink. Let's go. Ha. මේ සල් දැන් ආමන්ත සර් කිංකිණිගේ අයියා. එතකොට අමිත මැඩම් අමිත මැඩම් පන්තියට ආවහමත් ඇස් දෙක තියෙන්නෙම කිංකිණි ළඟ. අනික බං අනිත් ළමයින්ට නම කියලා කතා කරද්දි කිංකිණිට කතා කරන්නේ දුවේ කියලා. අනේ මේ රවිඳු බොරු කියන්නේ බබා. බොරු? බොරු කියලා මං බෙන් තෑගි ගන්නද? පන්දියට ඇහෙන්නේ එහෙම කතා කරන්නේ නැහැ තමයි. ඒත් මේ ළඟදි මට ඇහුණ මගදී කිංකිණීට දුවේ කියලා කතා කරනවා. මොකද මේ ලෙක්චර්ස් නැද්ද? ආමන්ත ඔයා මොකටද කිංකිණිට සැරවෙන්නේ? එයාට එන්න කිව්වේ මම. සෝරි මඩ. හැබැයි තින් ඒ කොහොම වෙතත් මට සැරවෙන්න මට අයිතියක් තියෙනවා. මොකද මේ මගේ කසින් සිස්ටර්නේ. මම බල බල ඉන්නේ මම වැරද්දක් කරනකම් කම්පෙතර බොරුකට ඇතිලා අල්ලන්න. එන්න දුව. දැන් කිංකිණි is your cousin sister? ඒකට කමක් නැහැ. මේ ඉන්නේ මගේ දුව. මීට පස්සේ එයාට දඬුවම් කරන්න ඔයාට බෑ. ඕකේ. ඕකේ ඕකේ. ආයිසේ අපි මාර්තියෝ මේ ඊට පස්සේ හේරත් මුදලල්ලා ගර්ල් පැත්තෙන් මුකු තාරංචක් එහෙම නැද්ද? අපේ මහත්තයෝ අපිට හුඟා දේවල් බොහෝම ඉක්මනට අමතක වෙනවයි කියලා කතාවක් තියෙනවනේ. අපට අමතකයි. හැබැයි මහත්තයාට මතකයි. මහත්තයෝ අහන්නේ අර ගොබිල ගැනනේ. අයිසේ ඊට පස්සේ කවුරුත් මේ පළාත ඇවිල්ලා කිංකිණි පුංචි නෝනා ගැන මුකුත් ආරංචි කරලා හැම නෑ නේද? ලෝරස් මහත්තයා මහත්තයාට විශ්වාසයිනේ. අර වතාවක් ලෝරස් මහත්තයා එක්කම ඔය ගොබිලා ආවා කියලා මම මහත්තයාට කිව්වනේ. ඊට පස්සේ පීටර් අයියා ආයි මාව මුණ ගැහෙන්න ආවේ නෑ. ඇයි ආවේ නැත්තේ? අලුත් ආරංචියක් නැති හින්දා. ඇයිසේ හෙවනල්ල වැටෙන්නේ ආලෝකයේ තියෙනකම් විතරයිනේ. ඒක තාම නම් හරි මහත්තයෝ. ඔය කළුවරේ මහ රෑට හෙවනලි පේන්නේ නැහනේ. හැබැයි ඉතින් මහත්තයා ඒ උපහැරණි මෙතෙන්ට ඇදලා ගත්තේ නිකන් නෙමෙයි. නැද මහත්තයෝ? නෑ මං කිව්වේ මේ ඒ උදවිය ඔන්න එහෙ වෙන දෙයක් වෙච්චාවේ කියලා නිස්සද්දා ඉන්න වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාටත් හොර රහසේ කිසිවෙකුට නොදැනෙන්න අංචියක් අදින්න වෙන්නත් පුළුවන්. අන්න අයිසෙට තේරුණා. මම කිංකිණි දුවගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.
විමසිල්ලෙන් ඉන්න ඕන. මේක නම් වටින පොතක් කිංකිණි. එතකොට මේක දෙන්නද අමිත මැඩම් ඔබට එන්න කිව්වේ? මැඩම් ඕස්ට්‍රේලියෙන් දැන් එනකොට ඕක අරගෙන ඇවිල්ලා තියෙනවා. මට වැදගත් වෙයි කියලා හිතලා තමයි දුන්නේ. ඔයාට ඕන ලාග මේක මගෙන් ඉල්ලගන්න. තාම අපි මේ පාඩම් වලට ඇවිල්ලත් නෑ. කිංකිණි, අමිත මැඩම් උඹට ලඟ වෙලා ඉන්නේ ගැන අපේ සමහරෙවුන්ට ප්‍රශ්නයක්. හුඟක් අයට තමන්ගේ දේවල් හොයනවට වැඩිය හොයන්නේ අනුන්ගේ දේවල්නේ නේ. ඒක නම් ඇත්ත. උඹ හිතන්නේ ඒක සංසාරගත පුරුද්දක් කියලා? දැක්ක දවසේ ඉඳලම අමිත මැඩම් මට ලෙන්ගතු. මාත් එහෙමයි. මාත් මැඩම්ට ලෙන්ගතු. වෙන විශේෂ හේතුවක් නැත්තම් ඉතින් උත්තරෙත් ඒකම තමයි නේ. අපි ඔය ළමයට කිසි දෙයක් හංගන්නේ නැහැ. මොකද හංගෝ කියලා කිසිම පළක් නැහැ. කිං කෙනෙක්ගේ අම්මා තාත්තා කවුද කියලා හරියටම දන්නේ සුරවීර. දැන් ඉතින් කිං කෙනේ හොයනවා මිසක් කිං කෙනෙක්ගේ දෙමාපිය හොයලා වැඩක් නැහනේ. ආ කිං කෙනෙක්ගේ තාත්තා සුරවීර අංකල් නා. ඔව් සුරවීර නා. නැතිනම් මං හිතුවේ ඔව් මං හිතුවේ එතකොට කරුණ කාරණා පැහැදිලි කරලා දීලා කිංකිණි හොයලා දෙන්න කියන්න නේ. සුරවීර මගේ හොඳම මිත්‍රයා එක කාලෙක. හොඳ දෙමස්සිරාද? කසාද බඳ අලුත ඊට ඉස්සිලෙන යාළුකම්. ඔය යාළුකම් මස්සිනාකන් සේරම නැති වුණේ අයි අනුෂව කසාද බඳට පස්සේ. හින්දුවර ඔය සමහර ගෑනුවයට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලි පේන්නේ. අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩ්ඩ පේනවා. මෙයාටත් ඒ කාලේ ඒ වගේ ලෙඩක් තිබ්බා. මට? ඔව් තාමත් තියෙනවා. අනුන්ගේ කුණු හොයන එක. අනුන්ගේ හොඳක් දකින්නේම නැහැනේ. අනුෂාගේ හෙව්වේම කුණු. ඒක විතරක් නෙමෙයි මෙයා මෙයාගේ අම්මට තාත්තට කේලම් කිව්වනේ අනුෂාගේ. ඒගොල්ලන්ගේ විදෙව්වා. ඔක්කොම කුණු බේරුවල බොක්කට කිව්වා වගේ හැම කතාවකම අවසානයේ වැරද්ද පැටවෙන්නේ මට. ඔය කියන්නේ මට වඩා අනුෂා හොඳයි කියලානේ. ඉතින් කියනවා. නැත්තම් අද රැට නිින්ද යන එකක් නෑ. ඉන්දුවරට දැන් හොඳට තේරුණා නේද? සුරවීරලා අපෙන් ඈත් වෙන්න හේතුව. එදා සුරවීර කලේ අපිට ලොකු උදව්වක්. කිංකිණි අපේ පවුලට වාසනාව ගෙනා. නිකන් වාසනාව නෙමෙයි. අපේ විශ්වාස සරුණ. ඕනම් නන්දිතා මාස 7-8ක් කිංකිණිව උකුලේ තියාගෙන නලවන්නේ. දරුවෝ නැති අපිට දරුවෙක්ගේ වාසනාව ලැබුණා. ඒ තිසුරි. තන තිසුරේ ලැබුණාට පස්සේ වෙන්නේ නැති ආන්ටි. ඔව් ඊට පස්සේ තමයි එයා කිංකිණිගෙන් ඈත් වුනේ. මේක මේ බරපතලම රහස දන්නේ සුරවීර. සුරවීර සෙල්ලක්කාරයෙක් නොවෙන හන්දා කිංකිණි එයාගේ දරුවෙක් කියලා කියන්න මට බැහැ. සමහර විට ඉතින් එයා රහස් රකින්නවලු.
එකේ වෙන්නත් පුළුවන්. මොකද මිනිහා එක වචන මිනිහා. ඒත් ඔය කතාවල කිසිම තැනක මගේ ප්‍රශ්නට උත්තරේ නැහැනේ. ප්‍රශ්න කියන ඒවා ඇති වෙනවා. ඒවට උත්තර එකපාරට ලැබෙන්නේ. සමහර වෙලාවට හෙව්වල් ලැබෙන්නේ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ උත්තර ලැබෙනකම් බලා ඉන්න එක. එහෙම බලා ඉන්න බැරි නම් ඔය ළමයා පරාදයි. යමු. මනුස්සයගේ මෝටර් බයික් එකේ මොකක් හරි ආබාධයක් වගේනේ. ඔය වෙලාවට තමයි වාහනේ පා වෙන්නේ. තාත්තා ඔෆිස් යන කාලෙත් ඔහොම වාහනේ කැඩුන වෙලාවල් තියනවද? නැතු. ඒ වෙලාවට මං ඉතින් ගරාජ් එකට දානවා කායක බස් එකේ යනවා. බස් එකේ? ඔව්. ඒ අපි පුංචිම කාලේ ගමේ ස්කෝල්ට ගියේ පයින්. ලොකු වුණාට පස්සේ ටවුන් ස්කෝල්ට ගියේ බස් එකේ. යුනිවර්සිටි එකට බස් එකෙන් කෝච්චියෙන් දෙකෙන්ම ගියා. දැන් ඉතින් රස්සාවට යන්න පටන් ගත්තට පස්සේ පොදු ප්‍රවාහන සේවුණත් මට නුහුරුකමක් නේ. වැනි කෙනා තාත්ත. බඩු මේදැන් ලෝඩ් වුණා. වේක ලම්බර එක NW51-7052. මහත්තයාට මොකක් හරි උදව්වක් ඕනද? ප්ලග් එකේ පොඩි කුණු ගැරලා කියලා තිබුණා. දැන් හත්.
ಹೌದಾದ ಪ್ರಮಾದ ಇವಾಗ ಹೌದಾತೆ ಮಾದಗಿಯೇ ಪೊಡ್ಡಕ್ಕೆ ಲೇಟ್ ಇಲ್ಲ ಏಕೆಂದ್ರೆ ಅದು ನನ್ನ ಅವಶ್ಯತಾವೆ ಅನ್ನದು ಅದು ಅಕಾಡೆಮಿ ಅನ್ನೋನು ಏನೇ ತಾತೆ ಅದು ಮಟ್ಟ ಲೆಕ್ಚರ್ಸ್ನೇ ದವಾಲೇನಿಲ್ಲ ದನಕೋ ಮೀಟ್ ವೇಣು ಹಾಂ ದೆನ್ ಕೌದದ ಪುತ್ತಲಗ ಆಫೀಸಿಗೆ ಪಟಂಗಂಡೆ ತಮಾಸಕ್ಕಿತ್ರ ಐತಾತೆ ಎಡಕ್ ಪಟಂಗನ್ನಗೆ ಇದನ ತರ ಲೇಸಿನೇ ಅತ್ತ ಅಮಾರು ಇತಮೈ ಏತ್ ಕೋಮಾರಿ ಕೆರೆಂಡ ತೋನ್ನೆ ಆರಂಭೇದಿ ಪವತ್ತಗ ನೇಮ ಪಹಸುನತ್ ದೆನ್ ಹಿತನಾಟ ವಡಾ ಅಮಾರು ಎಂಡತ್ ಪುಲು ಏಮ ತಮೈ ಅಭಿಯೋಗ ಮನ್ ದನ್ನೋ ತಾತೆ ಅಭಿಯೋಗ ಜಯ ಗೆನಿಮ ತಮೈ ಜೀವಿತೇ ಕ್ಯಾ ಆರಿಯಟ ಹಾರಿ